ටවුන්නකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. ජනබල මෙහෙයුම රටක තිබිය යුතු නිදහස් සංවාදශීලී විරෝධතා ව්‍යාපාරයක් විදිහට අපි ඒක දකින්නේ. කනගාටු එක්තරා අත්දැකීමක් මට දැක්කයි තමයි මම මේ වෙලාවේ පක්ෂ කාර්යාලයේ හිටියේ. පක්ෂ කාර්යාල ඉදිරියෙන් ගිය කණ්ඩායම් පක්ෂයට හූ කියමින් ගියා, අපහාස කළා. ඉතින් මේකට නායකත්වය දෙන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණ ඉදිරිපත් වෙච්ච අය. උන්ගේ අනුගාමිකයන් ලවා පක්ෂ මූලස්ථානයට අපහාස කරවීම මම හිතන්නේ කනගාටුදායක දෙයක්. ඒ කාට මවට හූ කියනවා වගේ හරියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම හිතන්නේ මේ සියලු අභියෝගයන් මැද්දේ තම නබෝ දිනකින් ලබන සතියේ අපි පක්ෂ මධ්‍යම කාර්යසභාව රැස් වෙනවා. ඉදිරියේ පක්ෂ කටයුතු පක්ෂ සම්මේලනය කටයුතු තීරණය කරනවා. පක්ෂයේ උත්කර්ෂවත් 67 වෙනි සංවත්සරය අපි සමරනවා ඉතාම නබෝ දිනකින්. අපි මෙතනදී බලනවා යම් විවේචනයක් තියෙනවා නම් මේ අය වෙනත් පක්ෂයක සමාජිකත්වයක් ගත්තද, වෙනත් පක්ෂයක ප්‍රවර්ධන කටයුතුවට සම්බන්ධ වුණාද, චෝදනාවක් මතු වුණොත් ඒ පිළිබඳ මධ්‍යම කාර්යසභාව සාකච්ඡා කරනවා, විනය කමිටුවක් සාකච්ඡා කරනවා. මෙවැනි තීරණයක් ගැනීමට ඉක්මන් වෙනවට වඩා අපි ඒ කාරණාව සමාලෝචනය කරනවා. ඉතින් අපි ඉවසීමෙන් මේ දිහා බලමු. මෙහෙමයි, මේ නම් කියන පලියට පුද්ගලයෝ හැඟීම් වලට කතා කරන පලියට අපට පක්ෂයක් විදිහට හැසිරෙන්න පුළුවන්කමක් නැහැ. අපි බුද්ධියෙන් කටයුතු කරන්න ඕන. අපිට තියෙන ඉතාම ගැඹුරු අරමුණක්, ඒ තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපතිවරණයට අපි ලෑස්ති වෙන්න ඕන. හිත් වේදනා කරපු කලකිරීමට පත්වෙච්ච යම් යම් කණ්ඩායම් ඉන්නවා. මේ සියලු දෙනා එකතු කරන්න ඕන. මේ සෑම ප්‍රකාශයකටම උත්තර දෙන්න ගියොත් එහෙම ඉවසිලිවන්ත ප්‍රධාන ජාතික අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ.